ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කේ කුමාක් දැන් මේ ළඟදී නාමල් රාජපක්ෂත් එක්ක YouTube එකක් මේ සාකච්ඡාවක් කරනවා නාමල් රාජපක්ෂෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඊළඟ ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමසා ප්‍රේමදාස අනුර කුමාර දෙදෙනාගේ ඔබ නිර්දේශ කරන්නේ කවුරු සුදුසුද කියලා නාමල් කවුරු කියලාද කිව්වේ සජිත් ප්‍රේමදාස කියලා එකතු වෙනවා ඉස්සරහදී තීර්ණාත්මක වෙලාවක දැන් රනිල් දත්තා සජිත් ගන්නවා ওই දෙක එකයි ඇයි අනුර කුමාරට බය මේ ඔබට වැඩි ඒ කට්ටිය දන්නවා මේ රටට කරපු අපරාධය යාලා කරපු අපරාධයේ තරම දන්නවා කරපු හොරකමේ ප්‍රමාණය දන්නවා අපි ආවොත් සජිත් වගේ ෂේප් කරන්න නැහැ කියලා දන්නවා අන්න ඒ නිසා අපට තඩි බානවා මේ දවස්වල ඔක්කොම එක්කව වෙලා මඩ ගහනවා අවලාද නගනවා දැන් මේ දවස් මේ දින දෙක තුන යනකොට දැන් ආපහු අපෙන් කට්ටිය ගොඩාක් ආනවා සෞදරය ඡන්දෙ තියයිද මොනාරි වෙයිද ආණ්ඩුවට හුමනාවක් තියෙනවා මේ ඡන්දෙ මග අරින්න ආණ්ඩුව මේ ඡන්දෙ දිනනවා කියලා ෂුවර් නම් තියනවද නැද්ද තියෙනවා එහෙනම් ආණ්ඩුව කියන්නේ මොනවද දන්නවද සල්ලි නැති කතා කියන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනින් ඕනම මිලක් අපි දරන්න ඕනේ. අපි ජනතාවගේ ඡන්දයිති ඕන් දුන්න බැරි බරගාතේ හැරි දුන්නා කියනවා. පරදිනකොට කියනවා සල්ලි නැහැ කියනවා. හරි සල්ලි නැත්තම් අර නිදහස් උත්සවයට කෝටි ගාණක් කොහොම වැය කරපෙද සාධාරණද? තෙතමනයක් තියෙන පාලකයෝ නම් ඉන්නේ. කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කළා බෙහෙත් නැතුව ඉස්පිරිතාලවල සැහෙන අකර්මන්නේ. සමහර මිනිස්සු මැරෙනවා ඒක ඉතින් කියාගන්නේ නැහැ. මිනි දරුවන්ට අඳුමක් පළඳුමක් පාසල් උපකරණයක් අරන් දෙන්න බෑ. තුන් වේල කන්න බැරි විශාල ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ අතරේ හාල් කිලෝ 10 ගානේ ලක්ෂ 20කට පවුල් බෙදෙනවලු. එහෙම තියාගෙන කෝටි ගාණක් අර විදිහට නිදහස් උත්සවයට වැය කරපු එක සාධාරණද මං අහන්නේ. චාමිට කරන එක වෙනම දෙයක්. එයාගේ ප්‍රතිරූපය හදනවා. ප්‍රතිරූපය හදනවා. ලෝකෙ ණය ඉල්ලනවා. ඉන්දියාවෙ හිඟන්න සල්ලි වෙනවා. අපි ලොකු සමරුවක් කරනවා. සැනකෙලියක් පවත්නවා. රට මලගියා. මිනිස් වේදනාවෙන් කෑ ගහනවා අර අසන කෙලියක් පවත්නවා සාධාරණ එඳා එයාලට නැති සල්ලියවට තියෙනවා මෙච්චර මහා අමාරුවක් තියෙද්දි මෙච්චර අරගලයකින් මේ පාලකයන්ට දූෂිතභාවයට එරෙහිව ජනතාව පාරට බහැලා මේකට විරුද්ධව කටයුතු කරද්දී තාම ඇමතිවරු පැටව ගහනවානේ ගිය සතියේ ඇමතිවරු හැදුවානේ දැන් පෞගේ දවසවල මාධ්‍ය පළවුණු පුවතක් ඇහුණාද ගෝඨාභය රාජපක්ෂ දැනට වාහන කීයක් පාවිච්චි කරනවා කියලා දැහුණේ මාධ්‍ය ගියා වාහන කීයක් පාවිච්චි කරනවා කියලා දැවුනේ 19යි වාහන 19යි ගෝඨාභයගේ ලේකම් එකට මාධ්‍යට උත්තරයක් කෙරුවා වාහන 19ක් තිබෙන බව ඇත්ත ඒවා පාවිච්චි කරන්නේ ගෝඨාභයම නෙවෙයි එයාගේ කාර්ය මණ්ඩලය කියලා එහෙනම් එයා කියන්නේ යාට ලොකු කාර්ය මණ්ඩලයක් ඉන්නවා කියලා වාහන 19ක් පාවිච්චි කරන එයාගේ මාසෙ බිල ඇහුවද මාධ්‍ය වාර්තාවෙම ගියා පඩිය සහ කෑම බීම බිල 950000 මංගහන්නේ සාධාරණද? යාද ජනාධිපති නෙවෙයිනේ. එඳ තාම මේ කට්ටිය මේව නවත්තලා නැහැ. පරණ විදියටම යනවා. රටට හින ගැහුවත් කමක් නැහැ. අපේ සැනකෙලිය අපි තියෙනවා. අපි ඇමතිවරු වැඩි කරනවා. අපි සුරසැප විඳිනවා කියලා යනවා. මේ වෙලාවේ නැද්ද පොඩි තෙතමනයක් ඇවිල්ලා මේවා කැපකිරීමක් කරන්නේ. එඳ මේ පාලනේ දවසක් හරි තියාගන්න ඕනද කියලා මං අහන්නේ. තියාගන්න සුදුසු නැහැ. මේක වහවහ වෙනස් කළ යුතුයි. මට නිකන් මෙහෙම හිතෙනවා. මේ පාලකෝ දැන් ජනතාවගෙන් පලි ගන්නවා කියලා. දැන් ජනතාවත් එක්ක ඉන්නේ වෛරෙන් කියලා මට හිතෙනවා. නැත්තම් මෙහෙම කරන්න බෑ. බෙහෙත් නැතුව තියෙද්දි, කන්න නැතුව තියෙද්දි, අධ්‍යාපනය ළමයින්ට ලබන්න බැරුව තියෙද්දි, සමහර දෙමව්පියන්ට පාසලට කැම එක යවන්න බැරුව තියෙද්දි, මෙරටේ ව්‍යාපාර කර්මාන්ත වැටෙද්දි මේ විදිහට බදු ගහන්න පුළුවන්ද මං අහන්නේ. මේ විදිහට දඩ ගහන්න පුළුවන්ද මං අහන්නේ. දැන් දවස් කීපයකට උඩදී පෙට්‍රල් ලීටරේ රුපියල් 30කින් වැඩි කරා. ගෑස් කම්පැනි ඉල්ලලා තියෙනවා ගෑස් සිලින්ඩරේ කිලෝ 12.5 රුපියල් 800කින් වැඩි කරන්න කියලා. කවදාවත් ඡන්ද කාලේ මිල වැඩි කරලා තියෙනවද? දැන් මේ වැඩි කරනවානේ. රුපියල් 334කින් වැඩි කරා. දැන් කැබිනට් එක තීන්දුවක් අරන් මේ ක්‍රියාත්මක නොකර ඉන්නේ ඡන්දයක් හින්දානේ. විදුලි බිල වැඩි කරන්න හදනවාට 70%කින්. 70%කින් විදුලි බිල වැඩි කරා කියන්නේ රටේ ඉතුරු ව්‍යාපාර කර්මාන්ත හාන්සි. කාට කාටත් ප්‍රතිවිපාක විඳින්න වෙනවා. හිතා ගන්න බැරි අනතුරකට රටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා මං කියන්නේ මේ කට්ටිය පරි ගන්න මේ කට්ටිය දැන් ඉන්නේ ජනතාවත් එක්ක දේශසාගත හැංගීමෙන් කියලා මට හිතෙනවා මේ කට්ටිය මෙහෙම වෙලා මේක අතෑරලා මාලිමාවේ කරේ තියලා එනම් උඹලා දැන් ඔන්න චප්ප වෙච්ච රට ගනිල්ලා කියලා දාලා යයිද කියලා හිතෙනවා දැන් හිතන්නකෝ අනතුරේ ප්‍රමාණය අපේ සහෝදරු කිව්වා මෙරටේ මහාචාර්යවරු ආචාර්යවරු
मेरठे वैद्य इंजीनियर बुद्धिमत तेरला पोली व्यापारी को कर्मांत करो दरगोत्ते अंतिम मंकिया मुंबई चप कर विनाश कर ला मुनुत्यान राजपक्ष बेसिल अमेरिका आई गोट अमेरिका आई डल सुई तवगुड अक्याई अभी दीप्तपुर बावे मेहमित रही दोस्तर महत्वन उमानवा देश पालज्ञान बंडार कटे बरी मुन को हितांगी इन तन को तनक नैन तीयन तन हदागन मे तीयन तन अभी हदम अपेरटे इतिहास नीट वा विपत्न मीसो अतहर गेने मैं अतहरे मिली मकन आदरे मे उब गोडनक उद्देश्य मे पोलवे वतर बीवे मे पोलवे कैम कैर मेकन गे अम्मा मारे पेनल इंड रसावकटे अंड अतहर आने पा ग्याट पास तम तेरे मऊबिम तर एम सुने की दुस्तर महत् मगे या बदल लंगद संवसर मार बड़े सहनो मे गील मग सोदर तीन कट्टी सपट इन गील मोन सपद सोदर मेक आवम अभी पलवनी पुराशियो नवे मेहे की खलू हम सलका अणिपत हलो इंगलंत कविल बंडार पदेट धन मगे गील मे समाज अट इन पुल अंत मे संस्कृति अतुले लेसी ने मेक अपेतन अभी रेक गंडो लगते रहने पूत कटे यहाँ की रटगन के कुमाक